ඒකයි බය නැතුව මං කාටුණත් Nokia Android smartphone එකක්ම recommend කරන්නේ. සමගා අලුත් වන Nokia. අයවැය ප්‍රකාශයේ සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සාම්ප්‍රදායිකව පවත්වන තීපැන් සංග්‍රහය මෙවර පැවැත්තුනේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශ තානාපතිවරුන් සහ සීමිත ආරාධිතයන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන්. මෙතර හිට සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර්ගීමේ විවාදය දින 4ක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මහලිකම්වරයා පැවසුවේ අයවැය දෙවන වර්ගීමේ ඡන්ද විමසීම ලබන 21 වනදා පසුරු පහට සිදු කිරීමට නියමිත බවයි. අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන 23 වෙනිදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පසුරු පහට සිදු කිරීමට නියමිතයි. මෙතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අයවැය සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ කළා. අද රට තියෙන තත්ත්වය පිළිබඳව අපි කවුරුත් දන්නවා. ඒ නිසාම මෙම අයවැය දීර්ඝකාලීන වශයෙන් රටේ ජනතාවට රටක් හැටියට මේක ගොඩනගන්න පුළුවන් ආර්ථික යෝජනාවන් තමයි අග්‍රාමාත්‍යතුමන් විසින් ඉදිරිපත් කරේ. ලංකා ඉතිහාසයේ ඉතාම ඛේදජනකීය අයවැයක් බවට මේ අයවැය පත් වුණා. රාජ්‍ය සේවකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට, පෞද්ගලික අංශයට, විශේෂයෙන් ව්‍යාපාරිකයන්ට කිසිදු ප්‍රයෝජනයක්, ලාභයක්, වරප්‍රසාදයක්, වරදානයක් ලැබුණේ නැහැ. විපක්ෂයට හැම එකක්ම පෙන්නේ ඉතින් හොඳ නැති විදිහට තමයි. එනකොට හොඳ අයවැයක් රටේ මේ කොවිඩ් වසංගතයත් එක්ක මේ වෙලාවේ ඉදිරිපත් කරපු හොඳ අයවැයක්. ලංකාවට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ අභියෝගය මේ කොවිඩ් වසංගතයෙන් බැටකාලා ඉන්න සාමාන්‍ය ජනතාව, කුඩා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර, ලොකු ව්‍යාපාර මේ සියලු දෙනා ආර්ථිකය කොහොමද ගොඩගන්නේ කියලා. මේ පිළිබඳව කිසිම දෙයක් මේ අයවැය මේ ප්‍රතිපත්තියේ ඇතුල් වෙලා නැහැ. ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියල්ලන්ටම අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන ගමන් අපේ රටේ දේශීය කර්මාන්ත සහ සෑම ශාස්ත්‍රයකම අවශ්‍ය ශක්තිය ලැබෙන විදිහට තමයි අයවැය ඉදිරිපත් කරේ. යම් විදිහකින් වේදන් කිරීමේ ගණන් ඉලව් කිව්වට ඒක අවුරුදු 3ක සැලැස්මක් හැටියට දාලා තිබෙනවා. ඒකට ආදායම කොහොමද ලැබෙන්නේ කියන එක පිළිබඳව විස්තරාත්මකව කරුණු දක්වලා නැහැ කියන එක පිළිබඳව අපි කියා සිටිය යුතුයි. සෞභාග්‍යයේ දැක්ම මූලික වශයෙන්ම ක්‍රියාකාරී සැලැස්මක් විදිහට ඉදිරියට ගන්න ජනතාව දීපු සමාජ සම්මුතිය අද ආර්ථික වැඩපිළිවෙලක් විදිහට ඉදිරිපත් කිරීමයි සිදු වුණේ. රාජ්‍ය ආරක්ෂාවට කිසිම අලුත් ශක්තියක් ලැබෙන ක්‍රමවේදයක් ඒකේ පෙන්වන්නේ නැහැ. තියෙන විදියටම නිකන් ඇදගෙන යන තමයි තියෙන්නේ. අර පිටරටින් ගෙන්වෙන අනවශ්‍ය දේවල් සම්පූර්ණයෙන්ම නවත්තලා නැවත වතාවක් අර 77ට ඉස්සෙල්ලා තිබිච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන නව රටක් ඔස්සේ අයවැය ඉදිරිපත් කළා තියෙනවා කියලා අපිට හිතෙන්නේ.